චූටි ටීචර්ස්ලා ඉන්න අද්භූත ඉස්කෝලේ මං අද්භූත ඉස්කෝලේ කියන වචනේ පාවිච්චි කරන්න හේතු කාරණා දෙකක් හින්දා එකක් මේ ඉස්කෝලේ තියෙන ගොඩනැගිලි දැක්කම ටිකක් අද්භූතයි අමුතු පෙනුමකට තියෙන්නේ නිකන් අර පියාඹන පිරිසියක හැඩයට වගේ ටිකක් රව් ඒක හරිම අද්භූත පෙනුමක් තියෙන්නේ අන්න ඒක අංක එක අනිත් එක මේ ඉස්කෝලේ වෙන්නේ අමුතු අමුතු සිද්ධි ඒ කියන්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ નિયમિત වශයෙන් නෙවෙයි ඊට කලින් වුණා කියන්න පුළුවන් ඒ වගේ විශේෂ සිද්ධිදාමයන් ගොඩක් සිද්ධ වෙනවා ඉතින් අද මාත් එක්ක මේ සම්බන්ධව කතා කරන්න චූටි ටීචර්ස්ලා තුන්දෙනෙක් එකදලා ඉන්නවා තවත් නැහැ මං එහෙම කිව්වට අයිබන් සීනෝ දෙනාට මේ සම්බන්ධයෙන් අපි මීට කලිනුත් කතා කරලා තියෙනවා සහ අනින්ද ජලාල් YouTube channel එකෙත් මේ ගැන කතා කරලා තියෙනවා අද මේ අද්භූත ඉස්කෝලේ ලස්සන වැඩක් වුණා මං කැමතියි මං ඒ දේ කියනකට වැඩිය ඔබතුමීගෙන් පොඩ්ඩක් දැනගන්න ප්‍රතිපල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මේන් ලියනාරච්චි අපේ හීන වෙඩුවෙන් ක්‍රියාපදයක ඇත්තටම අයියේ මේ අපේ ඉස්කෝලේ දැනට පටන් අරන් අවුරුදු 12කට විතර අධික කාලයක් වෙනවා ඉතින් ඒ කාලය තුල ගොඩක් අපේ දරු දැරියන් අධ්‍යාපනය සමග බාහිර දේවල් ක්‍රීඩා කටයුතු නර්තන කටයුතු ඒ කියන්නේ సౌందර්ය පැත්ත හැමදේම හැදෑරුවා හැබැයි ඒ කාලයට වඩා ඇත්තටම දැන් දියුණුවෙන්නේ ඒකත් එක්ක දැන් අපේ නර්තනය සංගීතය නාට්‍ය හා රංග කලාව කියන సౌందර්ය පැති ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් අද අපේ විශේෂත්වය උනේ අපේ නර්තන අංශයේ ආදරණීය දුවදරුවන්ගේ හිස්වෙස් පැළඳීම හා ශීර්ෂාභරණ උත්සවය තමයි අද තිබ්බේ. ඉතින් අපේ අලුතෙන් ඉන්නවා අපේ නර්තන සර් කෙනෙක්. ඒ නර්තන සර්ගේ දක්ෂතාවයන් මත අපේ දුවදරුවන්ගේ දක්ෂතාවයන් මත අද ඉතින් අපේ වැඩසටහන හරි ලස්සනට බාහිර දේවල් වලට යොමු වෙනවා ඒකත් එක්ක අපි යාලගේ කැමැත්ත මත තව ඉදිරියට මේ වගේ මීටත් වඩා ඒ කියන්නේ නර්තන අංශයෙන් විතරක් නෙමෙයි අනිත් තියන මේ අංශවලින් ක්‍රීඩා අංශවලින් වගේම ඉස්සරහට යනවා බලාපොරොත්තු වෙනවා. අපි අපිටත් ඇත්තටම ආඩම්බරයි අපිටත් අවස්ථාවක් හම්බුණා ආරාධනාවක් ලැබුණා එන්න කියලා මොකද මේ වගේ හොඳ උත්සවයකට දැන් මම කැමති ඉස්කෝලේ ගැන තව පොඩ්ඩක් කතා කරන්න. දැන් ඉස්කෝලේ තියෙන විශේෂත්වය මම පොඩ්ඩක් කිව්වා මේ ඕ ලෙවල් ඒ ලෙවල් කලින් ලියන්න පුළුවන් කියලා. එතකොට අපිට පොඩ්ඩක් එකතු වෙන ළමයි එක්ක මේ ඉස්කෝලේ තියෙන විශේෂත්වය පොඩ්ඩක් කියන්නකෝ ටීචර්. මෙහෙමයි. දැන් අපේ ස්කූල් එකේ ගවර්න්මන්ට් සිලබස් එකම තමයි කරන්නේ. ඒ කියන්නේ මේ රජයේ පාසල් වල උගන්වන සිලබස් එකම තමයි කරන්නේ. හැබැයි අපි පාසල් වල වගේ අවුරුද්දක් එක සිලබස් එක කරද අර කාලේ නාස්ති කරන බේ කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් මාස 6කින් වගේ එක මේ වසරක සිලබස් එක ඉවර කරලා ඊළඟ වසරට ළමයිව ගන්නවා. ඒ කියන්නේ පියවරෙන් පියවරට ටග් ගාලා යනවා. එතකොට පුළුවන් අපිට මේ සාමාන්‍යයෙන් අවුරුදු 16ක් වෙන්නේ නැතුව ඕ ලෙවල් එක්සෑම් එක ලියන්න අවුරුදු 19ක් වෙන්නේ නැතුව ඒ ලෙවල් එක්සෑම් එක ලියන්න. ඒ කියන්නේ ළමෙක්ට දක්ෂතාවයක් තියෙනවා නම් ඒ ළමයට හැකියාව තියෙනවා නම් කලින් ඒ විභාගයට සම්බන්ධ වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අපි මෙහි මේ විභාග තියලා බලනවා ළමයින් රිසල්ට් කොහොමද කියලා. එතකොට අපි මේ ඔක්කොම සිලබස් ටික කවර් කරනවා, ඉතින් පේපර්ස් කරනවා, මොඩල් පේපර්ස් කරනවා. ඒවත් එක්ක අපි බලනවා ළමයාගේ දක්ෂතාවය කොහොමද කියලා. ඉතින් ඒ අවශ්‍ය කරන සියලුම පහසුකම් අපේ පාසලේ තියෙනවා. අධ්‍යාපනයට අවශ්‍ය කරන ඉතින් ඒ දේවල් එක්ක අපි ළමයින්ට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීලා දැන් අද සිදු වුණා වගේ බාහිර ක්‍රියාකාරකම් ලබා දීලා ළමයින්ගේ මනස නිදහස් කරලා හොඳ වාතාවරණයකින් මේ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. දැන් ඒක තමයි මං කියන්නේ මේක අමුතු වැඩ වෙන්නේ කියලා. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. දැන් මෙතන පිරිමි ළමයිනුත් ඉන්නවා, ගැහැණු ළමයිනුත් ඉන්නවා. එතකොට සාමාන්‍යයෙන් මේකේ ළමයි නේවාසිකව තමයි ගැන්වීම් කටයුතු වල නිරත වෙන්නේ. ගැන්වීම් වලට සම්බන්ධ වෙන්නේ නේවාසික. එහෙම බලපුවම ගෑනු ළමයි ඉන්නවා, පිරිමි ළමයි ඉන්නවා දෙකොල්ලෝ. එකටගේ නේවාසික තත්ත්වයන් කොහොමද? එතකොට එකටේට හම් වෙන පහසුකම් මොනවද? එතකොට සාමාන්‍යයෙන් ලැබෙන දේවල් මොනවද කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඇත්තටම මෙතන ගෑනු ළමයි වගේම පිරිමි ළමයිනුත් නේවාසිකව තමයි ඉගෙන ගන්න. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ දෙකොල්ලෝ අපි වෙන වෙනම තමයි හොස්ටල් වල ඉන්නේ. ගෑනු ළමයිට වෙනම හොස්ටල් එකක්වත්, පිරිමි ළමයිට වෙනම හොස්ටල් එකක්වත් තියෙනවා. එතකොට එයාලා ස්ටඩි කරන්නේ වෙනම ස්ටඩි රූම් වල, ගෑනු ළමයි වෙනම, ඒ වගේම පිරිමි ළමයි වෙනම. ඉතින් හරිම විශේෂයෙන්ම කියන්න ඕනේ
මෙහෙ ඉගෙන ගනිද්දී දැන් පැය 24ම මෙහෙ ඉන්න දරුව. එතකොට හරිම නිදහස් පරිසරයක ලස්සන පරිසරයක හරිම අඩු පීඩනයක් ඇදේ. මානසික පීඩනය හරිම අඩුයි මෙයාලට ඉගෙනීම සයිඩ් එකේ. හරිම නිදහසේ තමයි අපේ දරුව මෙතන අධ්‍යාපනය හදාරන්නේ. ඒ වගේම අයලගේ ආරක්ෂාව දැන් විශේෂයෙන්ම ගෑනු ළමයි පැත්තෙන් මමත් ගෑනු ළමයේ කාමිට අවුරුදු කීපයක උඩදී මමත් මෙතන තමයි ඉගෙන ගත්තේ. ඉතින් මම 100%ක්ම ආරක්ෂාව ගැන ගරන්ටි කරනවා. මොකද හරිම හොඳයි ආරක්ෂාවට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අත්දැකීමෙන් කියන්නේ. අත්දැකීමෙන් කියන්නේ. ඉතින් අද මම මෙතෙන්ට ඇවිත් ඉන්නේ ඒ නිසාමයි. ආරක්ෂාව එතකොට අසනීපයක් හැදුනහම දරුවන්ව බලා ගන්න විදිහ වෛද්‍ය පාස්කම් ඔක්කොම තියෙනවා. එතකොට කැම බීම එතකොට ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්නේ විනය. විනය හරිම උදේ පහ අපි උදේ පහේ ඉඳන් රාත්‍රී 11 වෙනකන් තමයි මෙයාලගේ ටයිම් ටේබල්ස් තියෙන්නේ. එතකොට ඒ ටයිම් ටේබල් එක ඇතුලේ මෙයාලට ඉගෙනීම වගේම මේ අද තිබ්බා වගේ බාහිර ක්‍රියාකාරකම් ක්‍රීඩා එතකොට යාළගේ විනෝදාංශ කරන්න කාලය එතකොට යාළට නිදහසේ ඉන්න කාලය වගේම ඉගෙනීම පාඩම් වැඩ යාළ තනින් ස්ටඩි කරන්න වෙලාවල් ඒ හැමදේම ඇතුළත්ව තමයි යාළ හරීම නිදහසේ මෙතන ඉන්නේ. ඉතින් එහෙම බලපුවම මට මෙහෙම ගැටලුවක් එනවා. දැන් දවසේ මෙච්චර කාලෙක යන ගන්නවා. ඒ කියන්නේ ඔබතුමිය කිව්වා මේ අපි වැඩි කාලයක් දිගාරින්නේ නැහැ, කෙටි කාලෙකින් සිලබස් එක කවර් කරලා ඊළඟ ස්ටෙප් එකට යවනවා කියලා. එතකොට එහෙම බලපුවම මේ ළමෙක්ට තට්ටක් දාලා ඉගෙන ගන්න එක පොඩ පීඩාවක් එන්නේ නැද්ද? ඒ කියන්නේ මෙතන නේවාසිකව ඉඳලා දවසම ඉගෙන ගන්නවා, ඊට පස්සේ දැන් ඕ ලෙවල් කරන්න කලින් ඕ ලෙවල් කරන්න කියලා. එතකොට පොඩ පීඩාවක් එන්නේ නැද්ද ළමයිට? මෙහෙම දැන් ගෙදර ඉන්නකොට ළමයි ඉගෙන ගන්නවා කියලා කිව්වට වැඩි හරියක් කරන්නේ ඒ ඉගෙන ගන්න දේවල් වලින් පිට දේවල්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එක ෆෝන් යූස් කරනවා, ගේම් ගහනවා, එහෙම නැත්නම් ලැප්ටොප් යූස් කරනවා, TV බලනවා. එතකොට ඔතනින් අපි තෝරලා දෙරලා ගත්තොත් ඉගෙන ගන්නවා කියන දේ කරන්නේ හරි සුළු ප්‍රමාණයක්. එතකොට මෙතනදී අපි ෆෝන් යූස් කරන්න දෙන්නේ නැහැ, ලැප්ටොප් යූස් කරන්න දෙන්නේ නැහැ. දැන් ලැප්ටොප් පාවිච්චි කරන්න පුළුවන් අපි අනුදැනුම මත. ඒගොල්ලන්ගේ කාලය හරියට ප්‍රයෝජනයට ගන්න පුළුවන් අපේ පාසලේදී. නැත්නම් මේගොල්ලෝ ගෙදරදි කරන්නේ ඕනෑ වඩා නිදහස අරගෙන කාලය අපට යවන එකනේ. මෙතනදි කරන්නේ බාහ්‍ය ක්‍රියාකාරකම් වලින් අධ්‍යාපනය සමග ක්‍රියාකාරකම් වලින් කාලය මනාව පරිමාණය කරනවා. ඔබතුමිය කිව්වා මේ දැන් ඔබතුමියත් මේ ආයතනයේම මේ පාසලේම ඉගෙනගෙන අද මෙතන ගුරුවරියක් විදිහට ඇවිල්ලා ඉනවා. එතකොට දැන් අපි කතා වුණා කෙටි කලකින් ඕ ලෙවල් ඒ ලෙවල් කරන්න පුළුවන් කියලා. එතකොට දැන් ඔබතුමිය මෙතෙන්ට ආවෙත් එතකොට අපි දන්නවා සුදුසුකම් සපුරලා ඉගෙන ගන්න කරන්න ඔබතුමියගේ ගමන ගැන පොඩ්ඩක් අපිට කියන්න. මම මුලින්ම පාසල් අධ්‍යාපන හැදෑරුවේ කෑකළ බාලිකා විද්‍යාලයේ. ඉතින් පස්සේ මම නැවතත් එළවලු කරන්න තමයි මෙතෙන්ට එන්නේ. ඊට පස්සේ මෙතනින් එළවලු කරලා ඉතින් මම යමු වෙනවා උසස් අධ්‍යාපනයට ඉසොප් මෙට්‍රෝ කැම්පස් එකේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් තමයි මගේ වික්‍රිය. ඒත් මේ පහුවෙනිදා 27 වෙනිදා තමයි මම ග්‍රැජුවේෂන් එක තිබ්බේ. එතකොට ෆයිනල් ඉයර් එකේ ඉද්දි තමයි මම මෙහෙට ටීචර් කෙනෙක් ඉදිරියට සම්බන්ධ වෙන්නේ. අර ඩිග්‍රී කරලා ගෙදර ඉන්න දවස්වල හම්බෙනකන් තමයි මම ඉන්නේ. ඒ කියන්නේ මෙතනින් අධ්‍යාපනය හදාරලා ඊට පස්සේ විභාග සමත් වෙලා අපෝ උසස් අධ්‍යාපනයත් හදාරලා ඒ සුදුසුකම් යටතේ නැවත මෙතෙන්ට එන්න අවස්ථාවක් හම්බ වෙනවා. Taman ඉගෙනගත්ත තැනටම ඇවිල්ලා ළමයින්ට උගන්වන්න. ඔව්. අද පාසලේ විශේෂිත සිද්ධියක් සිදු වුණා. අපි නැවතත් මතක් කරනවා හිසවිස් පළඳවීමේ සහ ශිෂ්‍යාරම්භන පළඳවීමේ සුබ දවසක් අද මෙහි නර්තන විෂය හදාරපු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ. ඉතින් අපිටත් අවස්ථාවක් ලැබුණා එන්න. ඒ වගේම මේ අත වශයෙන්ම මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. දැන් මේ කලා හැකියාවන් මේ සම්පූර්ණ දේවල් මෙව කරගෙන ළමයි හොඳට ඉගෙන ගන්නවා. ළමයි කොච්චර විතර ඉන්නවද? ළමයි දැනට අපේ පාසලේ 150කට අධික ප්‍රමාණයක් දැනට ඉන්නවා පාසලේ. එතකොට ඒ කට්ටිය කීයේ ඉඳන් කීය වෙනකන්ද ඉගෙන ගන්න? ඒ කියන්නේ මං කියන්නේ වේලාවනේ මං අහන්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ විතරද? එක වසරේ ඉඳන් උසස් පෙළ දක්වාම අපේ එක වසරේ සිළු දෙනාට මුගන්නන්නේ රජයේ අනුමත විෂය නිර්දේශය. ඔව් අනිවාර්යයෙන්ම. හැබැයි රජ අනුමත විෂය නිර්දේශයත් එක්කම අපි යාලට මෙතන තියෙන විශේෂත්වය තමයි දැන් රජයේ ඉගෙන ගත්තේ යාට වෙනම විෂය කාණ්ඩයක් තියෙනවනේ.
කාණ්ඩ විෂයන් ගත්තත් ඒ තුන විතරයි යාට හදාරන්නේ. හැබැයි මෙතන තමන් කැමති නම් මෙතන ලැන්ග්වේජස් උගන්වනවා. එතකොට සෞන්දර්ය විෂයන් කීපයක් උගන්වනවා. ඒ කියන්නේ කැමති නම් වැඩි ඉගෙන ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. බාධාවක් නැහැ. දැන් එහෙම බලපුවම මේ රිජන්සි බෝඩින් ස්කෝලෙට එන්න කොහෙන් හරි ලංකාවේ ඕන තැනක කෙනෙකුට එන්න පුළුවන්ද නැත්නම් නියමිත ඒරියාස් පමණක් තියෙනවද අපි මේ ළමයිට විතරයි දැන් එහෙම බලපුවම එහෙම ප්‍රශ්න තියෙන දන්නුත් තියෙනවද ඕන කෙනෙකුට එන්න පුළුවන්ද අපේ මේ ළමයි ටික ගත්තොත් මේ ළමයි මුළු ලංකාවේ හැම තැනකින්ම ඉන්නවා. ඒ කියන්නේ ළමයින්ටත් ඒක ලොකු අත්දැකීමක්. මොකද විවිධ ප්‍රදේශවල දැන් පාසලක් ගත්තොත් පාසලේ එක ප්‍රදේශයක ළමයි එක්කම ඉන්නේ. මේක එහෙම නැහැ. මුළු ලංකාවේ මේ හැම තැනකින්ම ළමයි. එතකොට අද මේ නර්තන විෂය හදාරලා හිසවෙස් පළඳපු ශීර්ෂාභරණ පළඳපු ළමයිනුත් ලංකාවේ විවිධ ප්‍රදේශවල කට්ටිය. එතකොට ඒකේ විශේෂත්වයක් තියෙනවා. ඇත්තටම අපි ඒ ගැන සතුටු වෙන්න ඕනේ, ආඩම්බර වෙන්න ඕනේ. එතකොට අපිට පොඩ්ඩක් කියන්න කොහොමද සම්බන්ධ වෙන්නේ? මොන හරි සුදුසුකම් තියනවද ළමයින්ට සම්බන්ධ වෙන්න? එතකොට කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන්? ඔව්, අපේ පාසලට ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකේ වයස් භේදයක් නැහැ. ඒ කියන්නේ කලින් මේ මිස් කිව්වා වගේ 1 වසරේ ඉඳලා 13 වසරේට දක්වාම අධ්‍යාපනය හදාරන්න පුළුවන්. ඔක්කොම ඔක්කොම. එතකොට අපේ ෆෝන් නම්බර්ස් දාලා තියෙනවා. ඒවට කතා කරන්න පුළුවන්. ඊට අමතරව ඇඩ්‍රස් එක, අපේ පාසලේ ඇඩ්‍රස් එක රීජන්සි නිවාසික පාසල මොරංකන්ද පාර බොක්කාවල. එතකොට එන කෙනෙක්ට අපේ ලොකේෂන් දාලා තියෙනවා. ඒ අදilla සම්බන්ධයෙන් ඉස්සරහට ගන්න පුළුවන්. එතකොට එහෙම සම්බන්ධ වෙන ළමයි සුදුසුකම් මොන හරි තියනවද සපුර ගන්න? නැහැ, එහෙම විශේෂ සුදුසුකමක් නැහැ. අධ්‍යාපනය හදාරන ළමයිනේ. කියන්නේ 1 වසරේ ඉඳලා 13 වසර දක්වාම අපේ ලංකාවේ ඇතුළත ඉගෙන ගන්න ඕනේ කියලා හිතනවා නම් එන්න පුළුවන් අනිවාර්යයෙන්ම. එතකොට අපි මෙහි ආවට පස්සේ බලනවා එයා මොන පන්තියටද දාන්න ඕනේ, මොන ශ්‍රේණියටද දාන්න ඕනේ කියලා. ඒ ටික විභාග තියලා බලලා තමයි අපි තීරණය කරන්නේ. තව අපේ මේ ස්කෝලේ තියෙන විශේෂත්වයක් තමයි ඇත්තටම කිව්වොත් මේකේ සිංහල, දෙමළ, මුස්ලිම් කියන ජාති භේදයකින් තොරව ඒ සියලුම දරුවන් අපිත් එක්ක එකට ඉන්නවා. මේක ඉගෙන ගන්නවා එහෙම මේ ભેදයක් නැහැ. කිසිම ભેදයක් නැහැ. ඕන් ඔක්කොම එකට තමයි ඉන්නේ. ඉතින් මේ ඕනම කෙනෙකුට මේකට ඇතුළත් වෙන්න පුළුවන්. කිසිම ඒකේ මේ ભેදයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අද අපි කතා කරේ රිජන්සි බෝඩින් ස්කෝලේ. ඇත්තරම චූටි ටීචර්ස්ලා උගන්වන අద్భుත ස්කෝලේ කියලා තමයි අපි කිව්වේ. සමා වෙන්න ඕන අය පාර චූටි ටීචර්ස්ලා කියලා තව ටීචර්ස්ලා ඉන්නවා. අපිත් සමග කතා කරන්න එකතු වුණේ මෙයාලා තුන්දෙනා. ඉතින් මේ ගුරුවරියන් මේ ළමයි එක්ක එකිනෙක ගැටිලා ළමයින්ට හොඳ දැනුමක් ලබා දෙන කට්ටිය. කිව්වා මෙතන තියෙන විශේෂත්වයේ කාරණා දෙකක්. එකක් මේ ගොඩනැගිල්ලේ තියෙන අමුතු අద్భుත ස්වභාවය, අපිට පෙනෙන අద్భుත පෙනුම. ඇත්තරම ඒක අමුතු පෙනුමක් එකේ තියෙනවා. සහ මේක වෙන්නේ අద్భుත වැඩ තමයි. ළමයින්ට ඉගෙන ගන්න ආසාව තියෙනවා නම්, ඉගෙන ගන්න කැමති කට්ටිය තියෙනවා නම් ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඕන කෙනෙකුට වෙලාවක් කලාවක් නැහැ. ඕ ලෙවල් කරන්න අවුරුදු 16ක් වෙනකම් බලන් ඉන්න ඕනේ නැහැ. කලින් Tamanට හැකියාව තියෙනවා නම් කරන්න පුළුවන්. අන්න ඒ වගේ chances ගොඩක් මෙතන තියෙනවා. ඒ වගේම මෙතනින් ඉස්සරහට අයියපු කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් ඒකට උදාහරණයක් තියෙනවා. අද මෙතෙන්ම ඇවිල්ලා ගුරුවරියන් විදියට උගන්වනවා. අන්න ඒ ගැන තමයි අද කතා කරේ. ඇත්තටම මේ වැඩසටහන අවසන් කරන්න කලින් සුබ ප්‍රාර්ථනා කරනවා අද හිසවෙස් පළඳපු, ශීර්ෂාභරණ පළඳපු ඒ දුවල පුතාලට ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා. මේකේ වැඩ කරන මේකේ උගන්වන ගුරුවරියන් කාර්ය මණ්ඩලයේ සිළු දෙනාම එක්ක නිලමේ චැනල් එකේ අපි සිළු දෙනාම කාර්ය මණ්ඩලය අතර සිළු දෙනාක වෙලා අපි ගොඩක් සුබපත්. එහෙනම් විශේෂ දේවල් තමයි අපි අරන් එන්නේ. මේ විශේෂ දේවල් වලගේ ජීවිතේ වැදගත් වෙයි කියලා හිතනවා. රිජන්සි බෝඩින් ස්කෝලේ මාසික පාසල වලට පුළුවන් අපතුරු ගමනක් දාලා දෙනවා. කතා කරලා ඉස්සර දැනගන්න අපි ඇඩ්‍රස් එක කියුවා එතනත් පුළුවන්. ඒ වගේම තොරතුරු දැනගන්න පුළුවන්. එහෙනම් අපි යන්නයි හදන්නේ. විශේෂ දෙයක් තියෙනවා නම් අපිට කියන්න. අපි කැමති ලෝකෙට මේ දේවල් පෙන්නන්න. ඒ වගේම නිලමේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. පල්ලෙය අතර අර බලන්න click කරලා අපි කියෙන් එන්න. ඔබ දවසක් බොහොම ස්තුතියි ඔබ තුන් දෙනාටත් අපි සමග එකතු වුණාට. ඔව් ස්තුතියි.